අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනයේ අද ගත වූ පැය 24 තුල නව කොරෝනා ආසාදිතයින් 29ක් සමස්ත ආසාදිතයින් ගණන 2646 දක්වා ඉහළට देशी आदाय දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ දිර්දීම නව ලබන සතියේ අගමැති ගෙන් උපදේශ බලයට පත්වී මාස 3ක් ඇතුළත කාන්තා හා ළමා හිංසනයට අදාළ දඬුවම් වැඩි කරනවා සජිත් කියයි කොරෝනා වලින් පීඩා විඳි චීනයේ හුබේ ප්‍රාන්තයට ගන්වතුර මිලියන 38ක් අවතැන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත COVID-19 වෛරසයේ ආසාදිතයින් ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීමත් සමග අදාළ ආසාදිතයින් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ COVID-19 වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති අතර සටහන් වන්නේ 2646ක් ලෙසටයි. කන්දකාඩු කොරෝනා ආසාදිත පොකුරෙන් හඳුනාගත් සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ඉන් 440 දෙනෙකු රැඳවියන් වන බවයි. එසේම 63 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සමාජිකින් වන අතර හඳුනාගත් අනෙක් ආසාදිතින් 16 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරස් ආසාදිතෙකු ඊයේ රාත්‍රියේදී කැකිරාව ප්‍රදේශයෙන්ද වාර්තා වුණා. ඔහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කළාය. අදාළ පුද්ගලයා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහු පදිංචිව සිටි කැකිරාව කිතුල් හිටියාව ප්‍රදේශයේ පවුල් 7කට අයත් පුද්ගලින් 25 දෙනෙකු සොයා නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. එසේම අදාළ පුද්ගලයාගේ පවුලේ සමාජිකයින් 5 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මෙතර පැල්මඩුල ප්‍රදේශයෙන්ද අද අලුයම තවත් COVID-19 වෛරස් ආසාදිතයෙකු වාර්තා වුණා. අදාළ පුද්ගලයාද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු වන අතර ඔහු පැල්මඩුල නාරන්ගුඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ අනුව ඔහුගේ පවුලේ සමාජිකයින් සිව් දෙනෙකු ඇතුළු ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලින් 40 දෙනෙකු සොයා නිරෝධායනය කිරීමට කටයුතු කළ බවයි පැල්මඩුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිරන්ති දනසිංහ මහත්මිය අපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ආසාදිත පුද්ගලයා එම ප්‍රදේශයේ පොදු කිහිපයකට සහ විහාරස්ථානයකටද ගොස් ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නාරංගුඩ ප්‍රදේශයට පැමිණ පුද්ගලයාගේ අද පාන්දර වන විට PCR වාර්තාව පොසිටිව් කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ සමගම දැන් අපි ආගේ පළමු පෙළ ආශ්‍රිතයන්ගේ PCR නියදි පරීක්ෂණ සඳහා සූදානම් කරමින් පවතිනවා. ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලන්නේ අනවශ්‍ය කලබලයක් ඇති කරගන්නේ නැතුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක කරන්න කියන එක තමයි. තවත් COVID-19 වෛරස් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග රාගම පෞද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. අදාළ ආසාදිත පුද්ගලයා එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බබයි අපකල විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ. මේ අතර ඊයේ පස්වරුවේ කලවාන හගරංගල ප්‍රදේශයෙන්ද COVID-19 වෛරස් ආසාදිතයෙකු සොයාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයාද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරේ. එම පුද්ගලයා පසුගිය පස්වනදා නිවාඩු ලබා නිවස වෙත පැමිණ ඇති අතර යළිත් නවවනදා රාජකාරී කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
ඉන්නන තුරුව කළ PCR පරීක්ෂණයකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි කලවාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව අදාළ ආසාදිත පුද්ගලයාගේ පවුලේ සමාජිකයින් ඇතුළු 11 දෙනෙකු නිරෝධාහන කටයුතු සඳහා දියතලාව යුද හමුදා නිරෝධාහන මධ්‍යස්ථානයේ වෙත පිටත් කර යැවීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. එම පුද්ගලයා කලවාන ප්‍රදේශයේ පොදු ස්ථාන කිහිපයක සංචාරය කර ඇති අතර එම ආයතන කිහිපයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දින මුත්‍රා තබනු ලැබුවා. පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත් ආරම්භ වුණා. පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද දෙවන දිනටත් ආරම්භ වුණා. අද උදෑසන 9ට ආරම්භ කෙරෙනු තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පසුරු 4ට අවසන් කිරීමට නියමිතයි. සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සෞඛ්‍යාංශ මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය නිලධාරීන් හට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාවයි අද සහ හෙට දෙදින තුල සිදු කෙරෙන්නේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන් හට පමණක් තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ දින සිදු කෙරුණා. මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවල ආරක්ෂාව සැපයීමට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කිරීමේ කටයුතු සම්බන්ධව සහ අධීක්ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදු වී ඇති හේයින් සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සෞඛ්‍යාංශ මෙන්ම සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම එළමෙන 16 සහ 17 යන දෙදින තුල පැවැත්වීමට නියමිතයි. ඉහත සඳහන් දිනවලදී යම් නිලධාරියෙකුට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වුවහොත් ඔවුන් හට එළමෙන 20 සහ 21 යන දෙදින සිය තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහා වූ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළමෙන 16 සහ 17 දෙදින සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයන් 750,085ක් සුදුසුකම් ලබා සිටිනවා. මේ අතර කල් දමනු ලැබූ රාජාංගනීය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තැපැල් ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව හෙට දින රැස්වීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා. රාජාංගනීය සහ වැලිකන්ද යන ප්‍රදේශවල කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම తాවකාලිකව නතර කර ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කරන්නේ නිරෝධායන කලාප සහ ස්වයං නිරෝධායනට ලක් කර ඇති නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුමැතිය අනුව ක්‍රියාත්මක කරන බවයි. උසස් පෙළ ශිෂ්‍යයෙකු විසින් තබා නිර්මාණය කළ COVID-19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දුරස්ථභාවයේ පවත්වා ගනිමින් රෝගියා පරීක්ෂා කිරීමට හැකි රැහන් රහිත වෙදනලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීම ඊයේ දින සිදු වුණා. උසස් පෙළ ශිෂ්‍යයෙක් තමා නිර්මාණය කළ රැහන් රහිත වෙදනලාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවට ගිය අවස්ථාවේදී වෙනුර විජේසේකර නම් සිසුවා සිය නිර්මාණය මෙලෙස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම උපකරණය පරීක්ෂා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම සිසුවාගේ දස්කම් අගය කිරීමටද ලක් කළා. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන වෙනුර විජේසේකර පවසන්නේ ඔහු නිර්මාණය කර ඇති වෙදනලාව රැන් රහිතව භාවිත කළ හැකි බවත් එම හේතුවෙන් දුරස්ථභාවය රකිමින් රෝගියා පරීක්ෂා කිරීමට වෛද්‍යවරයාට හැකියාව පවතින බවයි. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දිරිදීමනාව හැකියක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දිරිදීමනාව හැකියක්මනින් ලබා දීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය හා අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුරදී මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට අග්‍රාමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඉදිරි සතිය තුළ දේශීය ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය 2019 වර්ෂයට අදාළ දිරි දීමනා ගෙවීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් කැපවීමෙන් සිය සේවය ඉටු කිරීම රජයක් වශයෙන් අගය කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා. කොවිඩ් අර්බුදයේ සමයේ වූවත් සේවකීන්ට හිමිවිය යුතු දිරි දීමනාව ලබා දීමට රජය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු සේවකීන්ගේ ගෞරවය හා ස්තුතිය පළ කරන බවද මෙහිදී දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරී සංගමේ ලේකම් ජේ.ටී. චන්දන මහතා සඳහන් කර සිටියා. තමන් බලයට පත් වූ වහාම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ස්වර්ණමය යුගයක් බිහි කරන බව සමගි ජනබලවේගයේ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹදී පැවති වැඩසටහනකට එක් වෙමින් සමගි වනිතා බලවේගයේ පිහිටුවීම ඊයේ පස්වරුවේ කොළඹ නිලුම්පොකුණ රංගහලේදී සිදු කෙරුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තා හිංසනය ළමා අපචාර ප්‍රචලිත වුණු අපේ රටේ මේ තිබෙන නීති පද්ධති පිළිබඳව සෑහීමකට පත්වන්නේ නැහැ. වැරදි කරුවන්ට ලබා දෙන දඬුවම පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වන්නේ නැහැ. මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා බලයට පත් වෙලා මාස 3ක් ඇතුළත ළමා හිංසනයට මාතෘ හිංසනයට කාන්තා හිංසනයට ලක් වෙන ඒ කාන්තාවන්ට ඒ අකටයුතුකම් ඒ පහත් නීච ක්‍රියාවන් ක්‍රියාත්මක කරන අයට නීතිය හමුවට ගෙනවිලා වර්තමානයේ තිබෙන දඬුවම් වලට වැඩිය වඩා තදබර දඬුවම් පද්ධතියක් අපි නීති සංශෝධනය කරහා ක්‍රියාත්මක කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැම අම්මා කෙනෙක්ම උත්සාහ කරන්නේ තමන්ගේ දුවා දරුවන් රටට වැඩදායි ඵලදායි උගත් බුද්ධිමත් සමාජශීලී දරුවෙක් බවට පත් කරන්න. නමුත් හැම මවකගේ මේ ප්‍රාර්ථනාව මේ මොහොත වෙන විට බිඳ වැටිලා තිබෙනවා. අපේ රටේ ක්‍රියාත්මක වෙන භයංකාර මත් උවදුර නිසා ස්වාධීන අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දඬුවම් ලබා දෙන්නට කාලය ඇවිල්ලා තිබෙනවා අපේ රටේ. සමගි ජනබලවේගයේ දේශපාලන සම්දානයක් හැටියට මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන කාන්තා පරපුරේ ස්වර්ණමය යුගය බිහි කරන්නට සූදානම් කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින්ට ද්වේෂ සහගතව අවලාද නගන පුද්ගලයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයේ පුරාම මිතුරු පාර්ශවයෙන් වගේම සතුරු පාර්ශවයෙන් චෝදනා එල්ල වෙනවා. අවලාද මඩ ගහනවා. මට මතකයි ඉතිහාසයේ ආපහු හොයලා බැලුවොත් එහෙම 1960 දශකයේදී සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඡන්දය ඉල්ලන අවස්ථාවේදී කාන්තාවක් ඉදිරිපත් කරලා මැතිවරණ වේදිකාවට නංගල ඇයට අපහාස කරපු අවස්ථා තිබුණා. ඉතින් මේවා තරම් වැදගත් වෙන්නේ නැහැ. ජනතාව මේවා දිහා උපේක්ෂාවෙන් බලන්නේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මේ ඕනෑම මඩකට උරුතු දෙමින් තමන්ගේ මුල් මව් පක්ෂයට ආපු හැරලා බලයි. ඔය චෝදනා කරන බොහෝ දෙනා තමන්ගේ ඉතිහාසය දිහා බලන උන් දේශපාලන අත්පොත් කියපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමහර අයගේ මේ කරන චෝදනා ගිහිල්ලා තමන්ගේ තාත්තලගේ සොහොන ළඟට ගිහින් කතා කළොත් තාත්තගේ සොහොනින් නැගිටලා පෙරලා ඔහුට අභියෝග කරයි කියලායි මට හිතෙන්නේ. මෙහෙමයි අපි අපේ පක්ෂයේ ඉන්න නීතිඥ මහත්වරු මේ පිළිබඳ සලකා බලමින් ඉන්නවා. ගත හැකි පියවරයන් තියෙනවද කියලා මුද අපහාස චරිත ඝාතනය අපහාස පිළිබඳ කාරණාව අපි දේශපාලන වේදිකාවේදී චරිත ඝාතන හෝ අපහාස කරන්න අපි ලෑස්ති නැහැ. මම හිතන්නේ අපි මේ පිළිබඳ සමාලෝචනය කරමින් ඉදිරි දවස්වල මේ කාරණා ගැන අපේ නීතිඥ මණ්ඩලය යම් කරුණු ඉදිරිපත් කරයි. එළපෙන මහමැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් ගියාණ්ඩුව
පඩි වැඩි කරනවා කියලා සම්පූර්ණ බොරුවක් කළේ. ඒ වගේම ජීවන වියදම උපරිමයට ගෙනල්ලා රාජ්‍ය නිලධාරියාට තිබිච්ච වැටුපේ තිබිච්ච වටිනාකම පවා නැති කළා. ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයා පෙන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සාර්ථකයි කියලා. රාජ්‍ය සේවකයා වැටු වෙන්න තිබුණු වැටුප අහිමි කරා. ඒ වගේම ඉහළ පරිපාලන සේවා නිලධාරින්ගේ රුපියල් 15000 දීමනාව අහිමි කරා. රාජ්‍ය සේවකයාගේ වැටුපෙන් කොරෝනා අරමුදලට කියලා දිනක වැටුප කැපුව ඔවුන්ගේ එකඟතාවයක් නැතුව බලහත්කාරයෙන් ජනතා ද්‍රෝහි ආණ්ඩුවකට එරෙහිව ප්‍රබල නියෝජනයක් පාර්ලිමේන්තුව ඇතුලේ හදන්න ඕන. මම විශ්වාස කරනවා රාජ්‍ය සේවකයන්ගේ එහෙම කඩාවැටීමක් නැහැ. ඔවුන් බොහොම ප්‍රබෝධයකින් ඉන්නේ ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ජනාධිපතිතුමා වැඩ කරන නිලධාරීන් කවදාවත් බනින්නේ නැහැ. වැඩ කරන නිලධාරීන් අගය කරමින් ඔවුන්ව දිරිමත් කරමින් යන වැඩපිළිවෙලක් කියන්නේ. රාජ්‍ය සේවකයන් මේ වෙලාවේ කල්පනා කරන්න ඕනේ මේ ලැබිලා තියෙන හොඳම අවස්ථාව අපි රටක් විදියට ඉදිරියට යන්න. එක්සත් ජනාධිපති ආණ්ඩු කාලෙදී රාජ්‍ය සේවකයන්ට විශේෂත්වයක් දුන්නා. ඒගොල්ලන්ගේ ගෞරවය ආරක්ෂා කරනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඇත්තම නිදහස තිබ්බ තමන්ගේ රාජකාරිය කරන්න. අද එවැනි වාතාවරණයක් නැහැ රාජ්‍ය සේවකයන්ට. අපි 10000කින් 12000කින් පඩි වැඩි කෙරුවා. දැන් අද රාජ්‍ය සේවකයන් ගොඩක් කලකිරීමෙන් ඉන්නේ. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ආයවැලේකණයත් සමග බොහෝ ජයග්‍රහණ ලංකාවේ සෑම තලයකටම ලබා දීමට අපි ක්‍රියාත්මක වෙන සෞභාග්‍ය දැක්ම ලබා දෙනවා. ඒ වගේම ආර්ථික සංවර්ධනය යලි පණගන්මන ක්‍රියාමාර්ගයට ජාතික ව්‍යවසායකයන්ට එක් වෙන්න පුළුවන්. අවුරුදු 4 ආණ්ඩුවක් තියුණු වෙලාවේ රැකියාව දෙන්න බැරි වුණාම, දරුවෙක් පාසලට දාගන්න බැරි වුණාම, ආණ්ඩුව තීද්දි සමෘද්ධියට සුදුසුකම් තියලා ඒත් ගන්න බැරි වෙනා කියලා කියන පිරිසක් ඉන්නකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා මම මේ හැම එකක් ගැනම අවබෝධයක් ඇතුව තමයි මේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ. එතුමා කිව්වා පාක්ෂිකයට කෙලෙහි ගුණ සලකන්න පුළුවන් යුගය උදා කරලා දෙන්නම් කියලා. බඩගින්නේ ඉන්න කෙනාට මාළුවෙක් දෙන දේශපාලකෙක් නෙවෙයි බිලී පිත්තක් දෙන දේශපාලකෙක් විශ්වාස කළ යුතුයි. බඩගින්නේ ඉන්න කෙනාට මාළුවෙක් දුන්නොත් දවස් 2-3යි කන්නේ බිලී පිත්තක් දුන්නොත් ජීවිත කාලෙම කනවා. අන්න ඒ ප්‍රතිපත්තියේ ඉන්න දේශපාලකෙන් තුන්දෙනෙට කතර ගහන්න පුළුවන්නේ. අපේ ගම් පෙරළිය තුලින් සෑම ගමකම තියෙන පාරවල් කොන්ක්‍රීට් කළා. විහාරස්ථාන විශාල ප්‍රමාණයක් අපි ප්‍රතිසංස්කරණය කළා. මේ රටේ වැඩ කරලා නැවතත් අපිට කෑම බීම ගෙදීම නැවෙන් අපට නෙමෙයි අපෙන් නැවට පටවන යුගයක් අපි ඇති කරනවා. පසුගිය දා අත්අඩංගුවටගත් හෙරොයින් ජාවාරමට සම්බන්ධ පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ නිලධාරීන් පිළිබඳ ස්වාධීන සාක්ෂිකරුවන් 4 දෙනෙකු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. පසුගිය දින කිහිපය තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දියත් කළ මෙහෙයුම් මගින් හෙරොයින් මත්කුඩු ජාවාරම් සිදු කළේ යයි සැක පිට අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටින එම කාර්යංශයේ සේවයේ නියුතු නිලධාරීන් සම්බන්ධයෙන් අද ස්වාධීන සාක්ෂිකරුවන් 4 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නිල මැදිරිය තුල මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරුණු බවයි අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ. පැයකමාරකට ආසන්න කාලයක් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සාක්ෂිකරුවන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු දන්නා බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ඔවුන් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණා. මේවන විට හෙරොයින් ජාවාරම් සිදු කළ බවට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශයේ සේවය කළ නිලධාරීන් 18 දෙනෙකු සහ පුද්ගලයන් 3 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවනවා. අවධානය රටවටා පුවත් කිහිපයක් වෙත. හසලක කෝපරල් ගාමිණී කුලරත්න රණවිරුවාගේ 29 වන ගුණසැමරුම අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් අද උදෑසන හසලක ප්‍රදේශයේ ඉදිකර ඇති එම රණවිරුවාගේ රණවිරු ස්මාරකයේ අභියසදී පවුලේ සමාජිකින් සහ හසලක පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පුෂ්පෝපහාර දක්වා ගුණ අනුස්මරණයක්ද සිදු කෙරුණා. පයාගල උස්වැල්ල මුහුදු තීරයේදී මුහුදු රළට හසුව අතුරුදහන් වූ දැරියන් දෙදෙනාගේ මලසිරුරු අදුදැසන මක්ගුණ වෙරළ තීරයට ගොඩගසා තිබීදී සොයාගෙන තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ බේරුවල කුප්පියාවත ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ දෙදෙනෙකු බවයි පයාගල පොලිසිය සඳහන් කළේ. මාතර හක්මන ප්‍රධාන මාර්ගයේ කෝංගල ප්‍රදේශයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධකයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අනතුරට ලක් කර ටිපර් රථයක් පලා ගොස් තිබෙනවා. එම අනතුරින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් 2 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. හොරෝපතන දුටුවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වනාලියෙකු පහර දීමින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වැත්තේ 51 හැවිරිදි සිවුදරුපියෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හොරෝපතන පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.